මයිරිස්පි YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට අරන් ආපු වීඩියෝ එකේ ඉන්නේ මගේ කුකුලනන් නෙමෙයි. වලි කුකුලෝ සහ වලි කිකිලියෝ ටිකක් තමයි මගේ වීඩියෝ එකේ අද ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ආදරයෙන් මතක් කරන්නේ, ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් යටින් කමෙන්ට් කරන්න කියලාත් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම වැඩිපුර කතා කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ කිකිලි කෑ ගහන සද්ද ඔයාලට අහගන්න බැරි වෙනවා. කිකිලි මේ විදිහට මෙතන ඉන්නකොට ඈත එපිට කන්දේ ඉඳලා වලි කුකුලා කෑ ගහන සද්ද ඇහුණා. ඉතින් ඔයාලා බලන්න වලි කුකුලා එහි පැත්තේ ඉඳලා කෑ ගහනකොට මෙයාගේ හැසිරීම කොහොමද, ඒ වගේම මෙයා කොහොමද වලි කුකුලව හොයාගෙන යන්නේ කියලා. වලිකිකිලි කොහොම හරි ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට පියාඹලා ආවා. එයාට වලි කුකුලව හම්බෙලා ඉතින් දෙන්නත් එක්ක දැන් කෑම හොයනවා. මේ පැටවු තියාගෙන හිටපු වලිකිකිලිද කියලාත් මට සැකයි. පැටවු ටිකත් එක්ක මං කිකිලිව දැන් දවස් ගානකින් දැක්කේ නැහැ. හැබැයි අපේ වත්තට නිතරම තනියෙන් වලිකිකිලියෙක් එනවා. ඇවිල්ලා කූඩුව දිහා බලාන ඉන්නවා. ඉතින් සමහරක් වෙලාවට ගොඩාක් වෙලාවට වලි කිකිලි පැටවු ටිකත් එක්ක අපේ වත්තේ නිතරම දකින්න හිටියා. එයාද කියලයි මට හිතෙන්නේ. මොකද පැට්ටුන්ට පුංචි කාලේ කරදර වෙනවා වැඩි. ගොඩාක් වෙලාවට පැට්ටු එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි ඉතුරු වෙලා ලොකු වෙන්නේ. ඉතින් මේ දවස්වල වලි කුකුළු ජෝඩු දෙක තුනක්ම දකින්න පුළුවන්. ඒ පුළුවන් හැම වෙලාවකම මම ඔයාලට මෙයාලව වීඩියෝ කරලා අරගෙන එන්නම්. මම මේ දැකපු වලි කුකුලා නම් හරීම ලස්සනයි. එයා ගොඩක් මහතට ලොකුවට හිටියා. ගොඩක් වෙලාවට වලි කුකුලෝ ගොඩක් පුංචි, හරීම කෙට්ටුයි. ඒ වුණාට මේ වලි කුකුලා නම් ගොඩක් ලොකුවට හිටියා, හරීම ලස්සනයි. මේ ඉන්නේ තව වලි කුකුළු ජෝඩුවක්. මේ වලි කුකුළා නම් ගොඩක් කෙට්ටුයි, චූටි වලි කුකුලෙක්.
මේ කිකිලි ඉන්නේ කොස් ගහ මුදුනේ, කපලා තියෙන කොස් ගහක් මුදුනේ තමයි මෙයා මේ මෙතෙන්ට වෙලා බලාන ඉන්නේ. මේ ඉන්න කිකිලි තමයි නිතරම අපේ වත්තට එන කිකිලි. මෙයාගේ තමයි පැටවු ටික දැන් නැති වෙලා ඉන්නේ. සමහර විට ඒ කිකිලිමද එයා නොවෙන්නත් පුළුවන්. දවස් ගානකින් සමහර විට මට ආපහු පැටවු ටිකත් එක්ක කිකිලිව දැක ගන්නත් පුළුවන් වෙයි. මොකද වලි කිකිලියෝ ගොඩාක් ඉන්නවා. දැන් මම මෙයාව මෙතන වීඩියෝ කරන වෙලාවෙත් ඒ ගොඩ කන්දේ කිකිලියෝ 3-4 දිනෙක්ම එකට ඉන්නවත් මම දැක්කා. දුර වැඩි නිසා වීඩියෝ කරගන්න විදිහක් නැහැ. ඉතින් වලි කිකිලියෝ වීඩියෝ කර කර ඉන්නකොට ඇටි කුකුළු ජෝඩුවකුත් හිටියා. ඉතින් මං එයාලා දෙන්නවත් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. එයාලා ඉන්න දුර ප්‍රමාණය ටිකක් වැඩි. ඉතින් ඒක නිසා ටිකක් පැහැදිලිව පේනවා අඩුයි. ඉතින් මේ වෙලාවේදි මං ඔයාලට නැවතත් ආදරයෙන් මතක් කරන්නේ, ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලාම වීඩියෝ එකට එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් යටින් කමෙන්ට් කරන්න කියලාත් ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්.